ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු අගමැතිතුමා නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාගේ පාර්ලිමේන්තුවේ අවසරය ඇතුව අපේ රටේ විශිෂ්ටතම ගෞරවනීය චිත්‍රපරි අධ්‍යක්ෂකවරියක් වූ සුමිත්‍රා පීරිස් මැතිණිය වියෝ වී තිබෙනවා ඒ නිසා ඒක ඒ ශෝකය අපි මේ අවස්ථාවේ රජය වෙනුවෙන් සටහන් කරන්න කැමතියි ඒ ලෙස්ටර් ජේම්ස් පීරිස් අපේ විශිෂ්ටතම ජාත්‍යන්තර සිනමා අධ්‍යක්ෂකවරයාගේ බිරිඳ වගේම එතුමියත් ස්වාධීනව මෙවැනි නිර්මාණ රාශියකට ජාත්‍යන්තරව ගෞරවය ලැබුවා රටට සම්මානයන් ගෙනාවා ඒ වියෝවේ පිළිබඳ ශෝකය මේ අවස්ථාවේදී අපි එක් වෙනවා එකතුමනි ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු අග්‍රාමාත්‍යතුමා නිවේදනය කරපු ආකාරයට සුමිත්‍රා පීරිස් මැතිණියගේ හදිසි වියෝවය පිළිබඳව අපේ බලවත් ශෝකය කනගාටුව සාතිශය සංවේගය මේ අවස්ථාවේ උපුද කර සිටිනවා එතුමිය ශ්‍රේෂ්ඨ කාන්තාවක් ඒ වගේම ලිස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමත් සමග අත්වැල් බැඳගෙන අපේ රටේ සිනමා ශේෂ්ත්‍රයේ ඉෂ්ට සිද්ධ කරපු ඒ අද්විතීය විප්ලවය අපි කිසිදාක නොමැකෙන මතක සටහනක් අපි සිරු දෙනාගෙන හිතේ තබනවා ඒ නිසා අපේ බලවත් ශෝකය සාතිශය සංවේගය කනගාටුව මේ අවස්ථාවේ මහින්දනේ මම පමණක් නෙමෙයි අපි සියලු දෙනාම 225 දෙනාම එය පළ කර සිටිනවා බොහොම සිතේ ගරු බඳුළු ගුණාදරණීය ගරු නියෝජ්‍ය කතානායකතුමනි හෙළ සිනමා වංශ කතාවේ නිම්වලලු පුළුල් කිරීම සඳහා අනූපමේ දායකත්වයක් හා පුරෝගාමි කාර්යභාරයක් ඉෂ්ට කළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරින්ගේ දයාබර බිරින්දා ලෙසත් ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමාගේ සෙවණැල්ල ලෙසත් සියලුම කාර්යයන්වලදී කටයුතු කර අපේ සිනමාව ජාත්‍යන්තර මට්ටමට ගෙන යාම සඳහා විශාල දායකත්වයක් සැපයූ සුමිත්‍රා පීරිස් මැතිණියගේ අභාවය පිළිබඳ ශ්‍රී ලංකාවේ එම ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම කලාකරුවන් වෙනුවෙනුත් ඒ වගේම මේ රටේ සුවහසක් ජනතාවගේ ශෝකයේ මේ අවස්ථාවේ විෂය භාර අමාත්‍යවරයා ලෙස සටහන් කරන්නට කැමති වෙනවා එතුමිය 51 වෙනි චිත්‍රපට සංස්ථාව පිහිටවල 51 වෙනි සංවත්සරයේ සැමරීම නිමිත්තෙන් පසුගිය සතිවලදී මගේ සමග සාකච්ඡා කළා බොහොම අමාරුවෙන් නිෂ්පාදනය කරපු සංදේශයේ චිත්‍රපටියේ පිටපතක් මේ ඒ දිනේට 20 වෙනිදාට ප්‍රදර්ශනය කරන්න පුළුවන්ද කියලා කතා කරමින් හිටියා එය වෙනුවට රේඛාව චිත්‍රපටියේ ප්‍රදර්ශනය කරන්නටත් අනුමැතිය ලබා දුන්නා එවන් තත්වයක් යටතේ අවසාන මොහොත දක්වාම මේ සිනමාවට ආදරය කරමින් සිනමාවේ ප්‍රගතිය සඳහා උන්නතිය සඳහා තමන්ගේ කාලය ශ්‍රමය ධනය හා විශිෂ්ට හැකියාව කැප කරපු සුමිත්‍රා පීරිස් මැතිණියට ජාතියේ ප්‍රණාමීත්වයේ යුතුයි පිරිනම්මි ඒ සඳහා අපි සියලු දෙනාම දායක වෙමු කියන ආරාධනය ඇතුව මගේ වචන කිපය අවසන් බවන් සිත කරන ප්‍රශ්න අංක 7 ගරු ගරු අමාත්‍යතුමා ඒ යෝජනාවමද ගරු අමාත්‍යතුමා එහෙමයි වික්‍රමනායක අමාත්‍යතුමා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඉතාමත්ම අද්විතීය ගණේ සහ අද්විතීය මට්ටමේ සිනමාවක් අපේ රටේ තිබුණු බව නොරහස ඒ සිනමා ක්ෂේත්‍රයට ඒ මට්ටමට එන්නට උදව් උපකාර කරපු ශ්‍රේෂ්ඨයන් ගණනාවක් සිටියා එක් පුද්ගලෙක් තමයි ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමා ඒ ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමාගේ ආවාසය ලැබපු තුමාගේ ආදරණීය භාර්යාව ලෙස සුමිත්‍රා පීරිස් මැතිණිය අපේ රටේ සිනමාවේ අනිකුත් අය නොදකපු පැති දැකලා ඒ අනුව
සිනමාව ජනතාවට කිට්ටු කරන කිට්ටු මාධ්‍යයක් බවට පත් කරා විශේෂයෙන්ම ගඟ අද්දර වැනි සිනමා වෘතාන්ත අපේ රටේ ජනතාවට හඳුන්වලා දීලා ඒ තුලින් එක පැත්තකින් සෞන්දර්යය අනිත් පැත්තෙන් අපේ සංස්කෘතියට අදාළ වටිනාකම් හර පද්ධති මේ සියල්ලත් පිළිබඳව එතුමිය ගැඹුරින් විග්‍රහ කළා ඒ වගේම තමයි නියෝජ්‍ය කතානායකතුමනි අනිකුත් අය බය වෙච්ච තැන් බය කරන්න බය වෙච්ච අඩියක් පස්සට ගත්ත තැන් වල එතුමිය අඩියක් ඉස්සරහට තියලා ඒ කටයුත්ත හොඳින් කළා ඒ නිසා මෙතුමියට ජාත්‍යන්තරෙන් පවා ප්‍රශංසා හිමි වුණා සම්මානලාභී බවට පත් වුණා ඒ එතුමිය වගේ ශ්‍රේෂ්ඨ සිනමා නිර්මාණකරුවෙක් අපෙන් නික්ම යාම පිළිබඳව පාඩුව දැනෙන්නේ අදට වඩා හෙට දවසේ අපි එතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර මේ පාර්ලිමේන්තුවේ වගේම මුළු රටේම ජනතාවගේ ශෝකය හිමි විය යුතුයි කියලා යෝජනා කරනවා බොහොම සිත ගරුව මතය Traveler Channel.